හොඳයි අපි මේ සමගම තවත් ඉතිරි යම් යම් පුවත් වාර්තා තිබුණට ඊටත් වඩා වැදගත් වෙන කාරණාවක් වගේම කාරණා කිහිපයක් පිළිබඳව ඒත් කොවිඩ් තත්ත්වය පිළිබඳවම දැනුම්වත් වෙන්න කතා බහ කරන්න අද දවසේ පිළිසතර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මෙතෙන් පටන් අද පිළිසතර හා සම්බන්ධ වෙනවා ඊයේ දවසේ අප ඉදිරිපත් කළ පුවත් වාර්තාවක් එතනින්ම අපි ආරම්භ කරමු ඊ අපි මෞබිම පුවත්පතෙන් උපුටාගෙන මෙන්න මේ පුවත් වාර්තාව ඉදිරිපත් කළා පෙනහැල්ල රකින්න කරාපිටිය දොස්තර ලාගින් හෙළ උසු කරලක්කින සිරස්තලයේ සමග බැඳුණු මේ සටහන මේ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබෙනවා විමසීම් තිබෙනවා මේ සියල්ල හමුවේ ඒ ඇතුළුව මේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අපේට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව කතා කරන්න අද පිළිසඳරට අපහ එකතු වෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා ආයුබෝවන් සුබ දවසක් වෛද්‍ය තුමනි ආයුබෝවන් අපි ඔබතුමාව විශේෂයෙන්ම සම්බන්ධ කර ගන්නට හේතුව මේ සටහන සහ මේ කාරණාව ඊට හේතු වෙනවා පෙඩහල්ල රකින්න කරාපිටිය දොස්තරලාගෙන් හෙළ උසු කරලා මොකක්ද මේ නිෂ්පාදනයේ එහෙම නැත්නම් ඖෂධය ඔව් ඇත්තටම මේක මේ නිෂ්පාදනයේ කියන ප්‍රථමව අපි දැන් බලන්න ඕනේ මේ දවස්වල අපේ කොවිඩ් නිසා සිදුවන මරණ අනුපාතය වැඩි වෙලා තියෙනවා ඊට අමතරව මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඉතින් වෛද්‍යරු වශයෙන් අපි හැමෝටම වකිමක් තියෙනවා අපේ රටේ රෝගීන් මිය යන්නේ අපේ රටේ වෙන්න පුළුවන් නැත්තම් ලෝකෙ වෙන්න පුළුවන් රෝගීන් මිය යන්නේ ඒතරස මේ මිය යන රෝගීන් ප්‍රමාණය අඩු කරන්න අපිට සුළුෙන් හෝ දායකත්වයක් දක්වන්න පුළුවන් නම් ඒකට තමයි මේ අපි ක්‍රියාත්මක වුණේ ඉතින් මේකෙදි තියෙන අනිත් කරුණ ගත්තහම විද්‍යාත්මක පසුබිමක් යටතේ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි උත්සාහ ගන්නවා කෙසේ හෝ අපේ සිදුවන මේ සංකූලතා අඩු කරන්න, මරණ සංඛ්‍යාව අඩු කරන්න. මොකද මේ වෙන විට ඖෂධයක් ඒ කියන්නේ කොවිඩ් සඳහා නිර්මාණය වෙලා නැහැ කොහෙවත්. ඒක නිසා වෛද්‍යරු වශයෙන් ලෝකෙම වෛද්‍යරු අසරණ වෙලා ඉන්න මොහොතක්. ඒක නිසා අපි එකතු වෙලා මේ මේක ඇත්තම ආහාර ද්‍රව්‍යයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. මොකද ඖෂධය කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව ලංකාවේ ඒ කියන්නේ ඖෂධයක් ලංකාවේ කිසියම් ලෝකයේ කොහේ හරි ඖෂධයක් වශයෙන් ලියාපදිංචි කරන්න බොහොම කාලයක් යනවා. ඒක නිසා මේ විදිහට තමයි අපි භාවිතා කරන්නේ අපේ එකම අරමුණ කොවිඩ් නිසා මිය යන රෝගීන් ප්‍රමාණය අඩු කිරීම සහ සංකූලතා අඩු කිරීම හොඳ පැහැදිලි කිරීමක් ඔබ ලබා දුන්නේ දැන් මේ ඖෂධ කියන එක පිළිබඳව දැන් විවිධ මතක් තිබෙනවානේ වෛද්‍යතුමනි දැන් පහුගිය කාලේ රටේ සෑහෙන කතා බහකට මේ පිළිබඳව ලක් වුණා ඒ නිසා අප මේක බොහොම පැහැදිලිව සඳහන් කරනවා ආහාරමේ අතිරේකයක් එහෙම නැත්නම් සප්ලිමන්ට් එකක් විදියට තමයි පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ කියන එක දැන් මේ පෙනහැල්ල රකින්න කියන යෙදුම තුලම අපේ ඒ ගැන අවධානය දීම වැදගත් කියලා හිතනවා ඒ ඒ ඇයි කියන එක පිළිබඳව ඇයි අපි පෙනහල්ල ගැන වැඩිපුර හිතන්න වෙන්නේ ඇයි ඒ ආරක්ෂා කරගත යුතු වෙන්නේ ඒන් මේ කොවිඩ් වසංගතයෙන් මේ මේ වෛරසයෙන් ඒටමන බලපෑම මොන තරම්ද කියන එක පිළිබඳව ඔබතුමාගේ අදහස වෛද්‍ය මතය කොහොමද ඔව් දැන් කොවිඩ් ආපු දවස්වල ඉඳන්ම මේක අලුත් රෝගයක් ඒක නිසා විවිධ ඒ කියන්නේ විද්‍යාත්මක කරුණු විදේශ රටවලින් නිකුත් වුණා. එය වරින් වර සමහරලාට වෙනස් වෙනවා. දැන් විවිධ කරුණු මේකෙන් නිකුත් වෙලා තියෙනවා. එතකොට මේකේ හොයාගෙන තියෙනවා මේ කොවිඩ් කියන වෛරසය අපේ පෙනහල්ලට ඇතුල් වෙන්නේ ඇන්ජියෝටෙන්සින් කන්වර්ටින් එන්සයිම් 2 කියන රිසෙප්ටර් කියලා තියෙනවා ඉංග්‍රීසියෙන්. ඒකෙන් තමයි මේ විදිහට බැඳෙන්නේ. එහෙම බැඳිලා තමයි මේකට ඇතුල් වෙන්නේ. ඒකෙත් අපේ පෙනහළවල සෛල වර්ග දෙකක් තියෙනවා. टाइप वन टाइप टू के इंग्लिश हूं मे टाइप टू की तमें बेंदेनी इतने मैं टाइप टू की बेंदन पास मेक तीन भयानक टाइप टू तीन सीट पहल के प्रमाण एक तमें सर्पैक्टन के इंग्लिश नम तीन सिंगल सर्पैक्टन के द्रव्य हदाँ मैं सर्पैक्टन के द्रव्य वेदगा अभी दाँ मे पेनहल ओपन कर लेना एरलतीगा वेदगा इतकोट मेन मे व्यूर्त तबागनी मैं वेदगा इतकोट अन्े व्यूर्त तबागन हदन सर्पैक्टन के द्रव्य हदन සයිලවලට ඍජුවම පහර දුන්නාට පස්සේ කොවිඩ් මේ පෙනහල විවෘතව තියාගන්න බැරි වෙනවා. ඒතට ඒක නිසා ඇකිලීම් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ශ්වාස නාලිකා වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනින් තමයි පටන් ගන්නෙ. පටන් ගත්තට පස්සේ අවසානයේ මේක දන්නේම නැතුව මේකේ භයානක තත්ත්ව වෙන රෝගයක් හැදුනාම රෝග ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ අපිට දැනෙනවා. එතකොට අපි වෛද්‍යවරයෙක් ගාවට යනවා. එතකොට මේකෙදි දන්නේම නැතුව අභ්‍යන්තරයේ වෙනස් වීම වලට ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකෙදි මෙන්න මේ වගේ වෙනස් වීම, ඒ කියන්නේ උදාහරණයක් ලෙස, ඒ කියන්නේ අපි
සිංහලෙන් හඳුන්වනවා නම් ඉදිමීම් වලට නැත්තම් වතුර එකතු වෙයි මේ වගේ වලට ෆ්ලුයිඩ් එකතු වෙයි මේ වගේ වලට පත් වෙලා පස්සේ බහනක තත්වයකට යන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ පෙනහල්ලට තමයි මුලින්ම පහර දෙන්නේ. ඒ නිසා පෙනහල් අපි සෛලමේ බින්දනේව ආරක්ෂා කරන්න ක්‍රමයක් තියෙනවා නම් බින්දන බින්දනේව ඉක්මනින් ආරක්ෂා කරන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක තුළින් පෙනහල් අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. එතකොට අපි මේකෙදි මම ටිකක් වේගෙන් කියන්නේ විද්‍යාත්මක කරුණු පැත්ත බැලුවාම විද්‍යාත්මක කරුණු අපි භාවිතා කරලා තියෙනවා ඊජිනෝල් සහ තවත් ඒ කියන්නේ තියෙන රසායනික ද්‍රව්‍ය වල එකතුවක්. අන්න ඒ එකතුව නිසා පෙනහළු වල සෛල නැවත වේගෙන් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් කියලා මේ විද්‍යාත්මක සංග්‍රහවලත් මේක සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ තාක්ෂණය අපි මේකදී යොදා ගන්නවා. ඔව්. දැන් වෛද්‍ය විද්‍යානුකූල පැහැදිලි කිරීම අප ඒ පිළිබඳ දැනුම්වත් වීම ඉතාම වැදගත්. මොකද බොහෝ වෙලාවට අපට පේන්නේ බොහෝ දෙනා පදනම් වෙන්නේ වෛද්‍යතුමනි මේ එක එක කතා එක එක්කෙනාගේ මත මේ ආදියත් එක්ක නියම විද්‍යානුකූල තත්ත්වය දැන ගැනීම අතිශය වැදගත් වෙනවා. දැන් නැවත වතාවක් මේ ඖෂධ මේ අතිරේක පිළිබඳ කාරණාවට ආවොත් මේගා ප්‍රයිමල් ඉන්ටේක් කියන නාමයෙන් තමයි හඳුන්වන්නේ. අපි නැවත මේ සටහන පෙන්නුම් නිෂ්පාදකතුමා මේ දැන් ඔසුව කියන්නේ නැත්තම් කරලක් විදිහටනේ මේ අපි පුරුදු හැඳින්වීම අපට මේ කරල කොහොමද ලබාගත යුත්තේ සහ ලබාගත හැක්කේ කියන එකත් මේ අතරේදීම කතා කරලා අපි ඉදිරියට ගමන් කිරීම හොඳයි කියලා මම හිතනවා සහ තවදුරටත් මේ ගැන පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය නම් ඔබතුමාට අවස්ථාව තියෙනවා. ඔව් දැන් මේකෙදි අපි යොදා ගන්නවා ඇත්තන විද්‍යාත්මක කරුණු කිහිපයක්. එතකොට එක කරුණක් විතරක් නෙමෙයි. මොකද ඒ කියන්නේ එක කරුණකින් විතරක් මේක නවත්තන්න බෑ. දෙවෙනි එක තමයි මම දැන් පළවෙනි එක කිව්වා පෙනහල්ල ආරක්ෂා කරන්න නැත්තම් පෙනහල්ලේ තියෙන ඇල්ලියලා ටයිප් 2 කියන සෛල වර්ගය අපි වේගෙන් ඒ කියන්නේ නැවත ඇති කරෙන්න මේකෙන් බලපෑමක් කරනවා. එතකොට ඒක නිසා පෙනහල්ලට අර සිදුවෙන හානි වෙන එක ඉක්මනින් නැවත සෛල ඇති කිරීම තුලින් හානිය අවම වෙනවා. එතකොට ආරක්ෂා වෙනවා. දෙවෙනි එක තමයි අපි සයිටොකයින් ස්ටෝම් කියලා මේ දවස්වල මම හිතන්නේ අන්තර්ජාලය අපි සයිටොකයින් ස්ටෝම් කියලා සටහන් කරොත් අන්තර්ජාලය තුලින් සරලව විස්තර දෙන වීඩියෝ තියෙනවා. එතකොට අපේ මේ කොවිඩ් වලින් සිදුවන මරණ ගොඩක් වෙන්නේ මේ සයිටොකයින් ස්ටෝම් කියන එක හරහා තමයි වෙන්නේ. එතකොට මේ සයිටොකයින් ස්ටෝම් එක හරහා වෙන්නේ ඇත්තටම සයිටොකයින් කේන්ද්‍රව්‍ය වැඩිපුර නිපද වෙනවා. එතකොට ඒකට අපි නිපද වුණාට පස්සේ ඒව හරහා ප්‍රතික්‍රියා ඇතිවලා ඇඟේම සෛල වැඩිපුර ක්‍රියාත්මක වෙලා ඒ ඇඟේම සෛල වලින් තමයි ඇඟටම නැවත පහර දෙන්නේ. ඒක නිසා අන්න ඒ தත්ත්‍ය අඩු කරන්න දැනට වෛද්‍ය විද්‍යාත්මකව තියෙන්නේ ස්ටෙරොයිඩ් කියන වර්ගය. ඒ කියන්නේ ප්‍රෙඩ්නිසොලෝන් වගේ ස්ටෙරොයිඩ් කියන වර්ග තමයි තියෙන්නේ. ඒ ස්ටෙරොයිඩ් වර්ග පාවිච්චි කරාට පස්සේ මුළු ප්‍රතිශක්තිකරණ පද්ධතියම පල්ලෙහාට වැටෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ පද්ධතියම පල්ලෙහාට දාන්න නෙමෙයි. මොකද සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ පද්ධතියම පල්ලෙහාට දැම්ම ඊගාවට නබියෝගේ තමයි බැක්ටීරියල් නැත්නම් බැක්ටීරිය ඉන්ෆෙක්ෂන් කියලා කියන බැක්ටීරියා වල වලින් ඇඟට පහර දෙනවා. අර ගහෙන් වැටිච්ච මිනිස්සයාට මේ ගොනායන්න වගේ සිද්ධියක්. මොකද දැන් කොවිඩ් වලින් බැට කාලේ ඉන්න එක්කෙනාට මොකද තව විදිහකට එනවා මේ ස්ටෙරොයිඩ් නිසා වෙන එකක් නිසා එන්න පුළුවන්. හැබැයි කරන්න දෙයක් නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඒත් අපි මෙතන දාගත්ත ඉන්ටර්ලියුකින් 6 කියලා ද්‍රව්‍යයක් තියෙනවා. ඒක අපි කියනවා මම සමහර මේ ඉංග්‍රීසි වචන භාවිත කරනවා. මොකද ඒ තියෙන ඒක සිංහල වචන නැති නිසා ඉන්ටර්ලියුකින් 6 කියන්නේ ඒ තියෙන ඒ ද්‍රව්‍ය ඒ කියන්නේ නවත්තනවා ඒක විතරක්. එතකොට ඒක විතරක් නැත්නම් ඉතුරු ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා වෙනවා. එතකොට ඇඟේ ඉතුරු ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා වුනම ඒකෙන් අර බැක්ටීරියල් ඒව එන්න විසබීජෙන්න හැකියාව අඩු වෙනවා. එතකොට අර සයිටොකයින් ස්ටෝම් කියන தත්ත්වෙත් අඩු කරනවා. මේක මොකද ඉන්ටර්ලියුකින් බ්ලොකර් කියන ඒවා දැන්ට මේ කොවිඩ් ආපු දවස්වල ඉඳන්ම විදේශ රටවල උත්සාහ කරනවා මේක භාවිත කරන්න. හැබැයි ඒක මේ සින්තටික් එකක් නිපදවපු එකක්. ඒකට විශාල මුදලක් යනවා ලංකාවට වගේ ඒක දරා ගන්න අමාරුයි. ඒ නිසා මේක ස්වභාවිකව තියෙන දෙයක් පාවිච්චි කරලා ටර්පිනෝල් කියලා තියෙනවා දැන් මේකේ සංයෝගයක්. ඒක ওই වදගහවල තියෙන්නේ. ඒ ක්‍රමවේදෙත් අපි මෙතන භාවිත කරනවා. අතන විද්‍යාත්මක කරුණු පදනම් වෙලා තමයි මේක නිෂ්පාදනය කරන්නේ. දැන් කාරණාව පැහැදිලි එකකට එකක් සම්බන්ධ කරගත්තොත් අපි මේ කොවිඩ් 19 වෛරසයේ වැඩි බලපෑම එල්ල කරන්න අපේ පෙනහල්ලට ඒ නිසා පෙනහල්ල ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ වටිනා නිෂ්පාදනය බිහි කරන්න අපේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායම අපි වුන් පිළිබඳවත් මතක් කරොත් ආචාර්යවරේ ගිනුත් සදුම්ලත් කණ්ඩායමක් මේ ආචාර්ය නන්ද වෛද්‍ය කාන්තික ඒ වගේම වෛද්‍ය රුවන් මේ ඇතුළු කණ්ඩායමේ කටයුතු කරන්නේ ඒ නිසා.
අප අද පිළිසඳරෙන් කතා කරමින් ඉන්නේ මේගා ප්‍රයිමල් ඉන්ටේක් ආහාරමය අතිරේකය නිෂ්පාදනය කරපු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සමග දැන් මේ මොකද්ද මේ මේගා ප්‍රයිමල් ඉන්ටේක් කියන්නේ කියන එක පිළිබඳව අපි යම් අවබෝධයක් ලබා ගත්තා එතනදි වැදගත්ම වෙන කාරණාව තමයි පෙනහල්ලට වෙන හානිය පාලනය කරගන්න අවම කරගන්න තමයි මේ ආහාරමය අතිරේකය වඩාත් වැදගත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ කියලා කියනවා ඒ වගේම මේ මේ නිෂ්පාදනයේ සඳහා පාවිච්චි කරන්නේ වදක හා ඉඟුරු සුදු ලුණු මදුරු තලා කොත්තමල්ලි ආඩතෝඩ මේ ආදී මේ දේශීය උසු පාවිච්චි කරලා අපේ දේ පාවිච්චි කරලා කරන නිෂ්පාදනයක් කියන එක සඳහන් වෙනවා නමුත් ඔබ බටහිර වෛද්‍යවරු ඔබතුමන්ලා මේ හැම කෙනෙක්ම කණ්ඩායමින් එතන මෙතන ගැටලුවක් නැද්ද බටහිර වෛද්‍යවරු දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මේ නිෂ්පාදනයක් කරනවා කොහොම මෙතන තව කාරණා කීපයක්ම තියෙනවා මෙතන ගැටලුවක් නැද්ද ඔව් මෙතනදී මුලින්ම සඳහන් කරන්න ඕන දැන් මම වසර 5ක ඉඳන් මමත් වගේ අයියත් ඒ කියන්නේ ඇමරිකාවේ සජ්ජන පදේ සමග සම්බන්ධ වැඩ කරනවා ඇමරිකාවේදී ගියාම දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා මම මවිත වෙනවා ඔබට බලන්න පුළුවන් ඒ රටේ දැන් අපි පිළිකාවලට සහ වෙනත් හොඳ කරන්න බැහැයි කියලා තියෙන රෝග ඒ කියන්නේ ඒවලට ඔහුන් ඔසු හදලා තියෙනවා මේ දේශීය ඔසු එතකොට එක වෙලාවක මම දකිනවා වදකහත් එදින පාවිච්චි කළා වෙන දෙයකට ඊට පස්සේ තවත් විදිහකට ඒ කියන්නේ ඒ ඔසු හදලා අපි දැන් මේ කරන්නේ පානය කරන එකනේ ඔහුන් අද වෙනකොට කොච්චර දියුණුවලාද කිව්වොත් ඔහුන් මේක මේ ඒ කියන්නේ අපි කියනවා ජීවාහරණය කළ ස්ටෙරයිල් කරලා කියලා ඒ තත්ත්වෙන් මේ විදිනවා එතකොට මේ ශාකසාර අර නහරයකට එන්නත් කිරීම කරනවා. එතකොට එන්නේ තත්ත්වෙට තියෙනවා. එතකොට ඒකට අදාළව ඔවුන් ගොඩාක් මොකද දැන් තියෙන අලුතෙන්ම යුරෝපයේ සහ ඔබ බැලුවොත් ඒ කියන්නේ විදේශ රටවල තියෙන අලුත්ම ඒ කියන්නේ නැඹුරුව තමයි මේ ඒ කියන්නේ ඔවුන් ඒ කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය මත ඉන්නා වගේම විශේෂයෙන්ම ඔපරේෂන් ඒ පැතිවල ඉන්නා වගේම ඔවුන් නිතරම ශාකසාරවලට වැඩි උනන්දුවක් තියෙනවා. ඒතර අපි ඒක දැක්කට පස්සේ මෙහෙ සිදුවෙනවා දැක්කට පස්සේ ඒ විවිධ ශාකවල තියෙන ඒ කියන්නේ අපි කියන රසායනික ද්‍රව්‍යවල තියෙන ගුණ පිළිබඳ අපි මේකට ඉස්සල්ලා අධ්‍යයනයක නිරත වුණා. ඒතර අපේ උත්සාහය තමයි මේ පිළිකාවට බෙහෙතක් සොයා ගැනීම. එතකොට ඒක නිසා මේ ශාකවල තියෙන ගුණ පිළිබඳ සහ රසායන ද්‍රව්‍ය පිළිබඳ අපිට මේ වසර ගණනාවක ඉඳන් අත්දැකීමක් තුන මගේ අයියට මටයි. ඒතර ඒක තමයි මෙතන එතකොට අපිට යොදා ගන්න වෙන්නේ ලංකාවේ තාමත් පහුගිය අතරම අපිට කනගාටුව වසර 2500ට මේ කියන්නේ අපිට බටේර නෙමෙයිනේ අපි බටේර ඖෂධයක් හදලා නැහැ. එතකොට අපි තමයි අපිට එතකොට කවදා බටේර ඖෂධයක් හදලා මේ එළියට දාන්න එහෙම ලේසි වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා තමයි ශාක වලින් අරගෙන හැදුවේ. මොකද අපිට ඉස්සරහට තව දිනු කරන්න පුළන්න මේවල තියෙන අපිට ඒ කියන්නේ රසායන ද්‍රව්‍ය නිස්සාරණය කරන ක්‍රමවේදයක් හැදුවොත් ඒක හරහා අපිට ඉතාම පහසුවෙන් ඒ කියන්නේ තවත් ප්‍රබල ඒ කියන්නේ මේ තියෙන ප්‍රබලත්වය වැඩි කරලා ඒ රසායන ද්‍රව්‍ය චිකර ලංකාවට අතන පේටන්ට් එකක් අරගෙන අපිට මේ හදන්න පුළුවන්. හැබැයි මේ දක්වා ක්‍රමවේදයක් අපේ රටේ එහෙම ඒ කියන්නේ බටේර ඖෂධයක් ගන්න ක්‍රමවේදයක් නැහැ. දැන් ඔය මේ වෛරසය ලංකාවට ඇතුළු වෙච්ච මුල්ම කාලවල අපිට මතකයට නගාගත් උතින් වදගහ කෑල්ලක් ඇගේ මැද ගන්න විශේෂයෙන් දරුවන්ගේ ඇගේ බඳින්න කියන එක පිළිබඳව ඉඟුරු කොත්තමල්ලි ටික අනිවාර්යෙන් බුන් එහෙම පුරුදු තිබුණා අපි එහෙම තමයි මේ සඳහා අවතීර්ණ වුණේ ඉන්පස්සේ තමයි මේ යම් යම් අවදීන් පසු කරමින් ඇවිල්ලා යම් යම් වෙනස්කම් වලට භාජනය වෙලා දැන් බොහෝ වෙලාවට ඒව අමතක වෙලා තියෙනත් පුළුවන් හැබැයි ඒ වායේ වැදගත්කම යලි යලිත් මේ තුල මතුවෙන ඔබේ ඔය අදහස් දක්වීමත් එක්ක ඒ වගේම මම කැමති මේකම දැනගන්න මේ මේක ප්‍රයිමල් ඉන්ටේක් එකට තියෙන ඉල්ලුම මොන වගේද කියන එක පිළිබඳව දේශීය ජපානය සහ යුරෝපයේ තවත් රටවල් කීපයක රටක් නම් සඳහන් කරන්න බෑ මොකද ඔවුන් අපෙන් ඉල්ලීමක් කරා ඔවුන් ඒ කරන පරීක්ෂණවලදී නම් සඳහන් කරන්න එපා කියලා රටේ නමුත් අපිට එක්සත් රාජධානී ඇමරිකා එක්සත් ජනපදය වගේම ඉතාලිය ජපානය වගේ රටවලට මේක සාම්පල්ය අවලා තියෙනවා ජපානයේ තව සතියකින් මේ ඒ කියන්නේ රසායන ද්‍රව්‍ය පිළිබඳ මොකද ලංකාවේ තාක්ෂණය මගේ අයියාගේ සම්බන්ධතාවය මත ඔවුන් පටන් ගන්නවා ඔවුන්ගේ විද්‍යාගාරවල එක්තරා මේ ඒ කියන්නේ යුරෝපීය රටක මේ වෙනුවට ඔවුන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා මේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔහුනුත් මේ පිළිබඳ උනන්දුවක් දක්වනවා. දැනට ඒ කියන්නේ ඒක ඇත්තටම ලංකාවේ ඇත්තටම අපේ මෙහි තියෙන නිෂ්පාදනයේ මිලදී අරගෙන ඒ කියන්නේ අර වෙනම පෞද්ගලිකව යවලා ඒ රටවලට ඒ රටවලයි භාවිතා කරනවා. කරලා අපිට සුව වෙලා
රටවල් ගන්නවක අපිට ඒ කියන්නේ අපිට දීපු මේ මොනවද හොංගේ ප්‍රතිචාර තියෙනවා. දැන් ඔබතුමන්ලා ඔක්කොමල කරාපිටිය රෝහලේ කණ්ඩායමනේ එතකොට රෝහල හා සම්බන්ධයක් සෞඛ්‍ය අමාත්‍යාංශ රාජ්‍ය හා සම්බන්ධයක් මේ සඳහා තියෙනවාද? ඔව් රජයට අපි දැන් ඇත්තටම අපේ රජ වෛද්‍ය නිදාන සංගමයටත් මේක අපි දැන් මාස 3කට ඉතර ඉස්සෙල්ලා ඉදිරිපත් කරා. අපි පොඩි ඉදිරිපත් කිරීමක් කරා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අපි ඉදිරිපත් කිරීමක් කරා. ඒක රජයේ ඉහළම නිලධාරීන්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඉහළම කියන්නේ ඒ කියන්නේ ඉහළම ස්තර වලට දැනුම් දීලා තියෙනවා දැනුවත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක අර හොරෙන් කරන දෙයක් නෙමෙයි. මොකද විද්‍යාත්මක පසුබිම් තියෙනවා. මොකද මේ වෙලාවේ අපේ රෝගීන් කවුරු හරි මේ යන එකට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒක කිරීම තමයි අපේ අදහස. මොකද අපිට මේ රස්සාව තියෙනවා ජීවත් වෙන්න. ඉතින් අමතරව ඒකට දෙයක් කරන්න. ඒ නිසා ලිඛිතව දැනුම් දීලා තියෙනවා. සහ සමහර ඒ කියන්නේ ඉහළම නිලධාරීන් අපි නිලධාරීන් සහ තනතුරු වල හමු වෙලා මෙහි තියෙන විද්‍යාත්මක පසුබිම සඳහන් කරලා තියෙනවා. ඉතින් අර මෙතනදී අසරණ වීමක් වෙලා තියෙනවා ඒ නිලධාරීන් උනත් ඒ කියන්නේ පවතින තත්ත්වය අනුව අපේ අර ක්ලිනිකල් ට්‍රයල්ස් කියන ඒවා කරන්න වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් මෙතන තව සඳහන් කිරීමක් කරන්න ඔබට මේ මේක රැක ගන්න ඕන දෙයක් මේ අපි කරපු නිසා නෙමෙයි අපේ රටේ කරපු දෙයක් නිසා. ඒ නිසා මේක අයිති වෙන්නේ මට නෙමෙයි අපේ බටහිර වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි මේ රටේ ජනතාවට. මේ වෙනුවට ඇත්තටම එක්තරා විදේශ සමාගමකින් මෙහිට එල්ලුමක් ඒ කියන්නේ ඔවුන් සොයා බලනවා ඒ කියන්නේ ඖෂධ නිෂ්පාදන සමාගමක් ඔවුන්ට අයිතිය ලබා ගන්න. ඉතින් මේට ඉස්සෙල්ලත් කරවිලට වලින් හදපු නිෂ්පාදන පිටරට ගියා. ඊට පස්සේ කොතලෙඹුට වලින් හදපු නිෂ්පාදන අද පිටරට ගිහලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේක අපේ රටේ රැක ගන්න. ඉතින් රැකගෙන කොහොම හරි අපේ රටේ මිනිසුන් සහ ලෝකයේ මිනිසුන් සුවපත් කරන්න. එහෙම කියන හැටියට එහෙමනොත් වෙන්නේ වැඩි වැඩිපුර ගානක් දීලා පිටරටින් අපිට මේක නවත්ත ගන්න. අයිතිය ගියාට පස්සේ පිටරට අයිතියට ගියොත් අයිතිය ඒ කියන්නේ අපි උත්සාහ කරන අයිතිය ගියාට පස්සේ පිටරටින් තමයි අපිට ඒක ගේන්න වෙන්නේ. අපි උත්සාහ කරන්නේ අපේ රටේ කොහොම හරි නිෂ්පාදනය කරලා ඒක පිටරටත් යවන්න. ඔව්. අපි යතරේ අලි අලි පැහැදිලි කිරීමකුත් කරන්න ඕනේ. දැන් මේ තුල කිසිම සීකින් කියවෙන්නේ නැහැ මේ මේ ආහාර මේ අතරේ කියවුවා වෙනත් ඔය අපි මාතෘකාවට බඳුන් වෙච්ච දේවල් හෝ වේවා මේ කෝවිඩ් හැදෙන්නේ නැති එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඒන් අපේ ශරීරයට අපේ පද්ධතීන් වලට වෙන බලපෑම් විශේෂයෙන් මේ මේගා ප්‍රයිමල් ඉන්ටේක් එකකින් මේ ආහාර මේ අතරේකින් කරන්න බලාපොරොත්තු වෙන පෙනහල්ලට වෙන බලපෑම පාලනය කිරීම ඒ තමයි වඩාත් වැදගත්. මොකද අපි දකිනවා බොහෝ ඔබත් පිළිම අවධානය යොමු කරලා ඇති බොහෝ රෝගීන් මේ මේ තත්ත්ව වල විශේෂයෙන් මේ දිනවල මේ යන්නේ නියුමෝනියා කෝවිඩ් නියුමෝනියා තත්ත්වයෙන්. අපි ඒ ගැනත් ඔබ වෛද්‍යවරයෙකු වන නිසා මම හිතන්නේ දැනුම්වත් වීම වැදගත්. කොවිඩ් නියුමෝනියා තත්ත්වයට එනවා කියන්නේ මොකක්ද? ඇත්තටම කොවිඩ් පිළිබඳ ඒ කියන්නේ කොවිඩ් ආවට පස්සේ ලංකාවට බලපාලා තිබුණේ නැහැ. මට මතකයි තාම මාර්තු මාසේ ගිය අවුරුද්දේත් මම මේ වගේ මේ මාධ්‍ය ආයතන වල අපේ මේ ප්‍රධාන මාධ්‍ය ආයතන වලට ආවා. මේ ඒ කියන්නේ ඒ දවස්වල අපිට එච්චර බලපෑමක් තිබුණේ නැහැ. නමුත් ඒ කාල වකවානුව තුළ ඉඳන්ම අපි මේ කොවිඩ් වල සිදුවන ජාත්‍යන්තර සිදුවන පරීක්ෂණයන් පිළිබඳ අධ්‍යයනයක නිරත වුණා. මොකද්ද වෙන්නේ? අලුත් තත්ත්වෙ මොකක්ද? දැන් වෙනස් වෙනවා. මේක ඉතා වේගෙන් වෙනස් වෙනවා. අද කියන එක නෙමෙයි තව මාසිකින් කියන්නේ. මේක වෙනස් වෙනවා. අපිට කරන්න තියෙන එක බලන් ඉන්න එක විතරයි. ඔවුන් කියන දේ මොකද්ද? ඒක පිළිගන්න. මොකද අපි පරීක්ෂණ කරනවා අඩුයි. ඒක නිසා මේ දැන් මේ තත්ත්වය අපි අවබෝධයට ගන්න ඕන. අවබෝධයට අරගෙන තමයි අපි ඒකත් එක්ක අවබෝධයෙන් තමයි වැඩ කරන්න ඕන. ඒක නිසා අපි අර ඒ කියන්නේ අර අඳුරේ අතපත ගන්න විදිහට වැඩ කරන්න ගියොත් ඒක තුල මම හිතන්නේ ඔබතුමාට මතක් කරන්න ඕනේ අපේ සම්පූර්ණ මේ විශ්වාසයන් බිඳ වැටුණා. එතන විශ්වාසයන් බිඳ වැටුණා අනවශ්‍ය ලෙස සමහර දේවල් ගැන කතා කරන්න ගිහලා. ඒක තුල මම හිතන්නේ අපිටත් කිසියම් මේ වගේ දෙයක් කිව්වත් පහරක් වදින්න පුළුවන්කම තිබුණා. හැබැයි මේ වෙලාවේ අපිත් ඇත්තට මේක සොයාගෙනත් වැඩි එළියට දැම්මේ නැහැ. මොකද එහෙම ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ අපිට. ඒ කියන්නේ මේක නමුත් මේ රෝගීන් මිය යන ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙන සහ ඒ ඔය නියුමෝනියා තත්ත්ව වැඩි වෙන නිසා අපිට මේක එලියට දාන්න උනා. ඔබ අහපු ප්‍රශ්නයට ගත්තොත් මේ නියුමෝනියා කොවිඩ් නියුමෝනියා තත්ත්වය කියන එක සාමාන්‍ය නියුමෝනියා තත්ත්වයට වෙනස්. සාමාන්‍ය නියුමෝනියා තත්ත්ව අපි තියෙන ඇති වෙන්නේ මේ බැක්ටීරියාවක් වගේ ඇවිල්ලා එහෙම තමයි අපි නියුමෝනියා කියලා කියන්නේ. නමුත් මේ කොවිඩ් වලින් වෙන නියුමෝනියා තත්ත්වය වෙන්නේ මේ ඇඟේම වෙන ප්‍රතික්‍රියාවක් නිසා ඇඟේම සෛලවලට ඒ කියන්නේ හානියක් වෙනවා. ඊට අමතරව ඒ කියන්නේ ඇඟේ සෛලවලට හානියක් කළා සෛල අතර ඒ කියන්නේ දියර වර්ග එකතු වෙනවා. දියර වර්ග එකතු වෙනවා. ඒ වගේම අපි අර සාමාන්‍ය මේ සිංහල බාසංකෝත් ඒ කියන්නේ පෙනහල්ල ඉදීමකට ලක් වෙනවා. එතකොට අපිට මේ ශ්වසන හුවමාරු ඔක්සිජන් ප්‍රමාණය හරි අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒට අමතරව මේ කොවිඩ් රෝගී තත්ත්වයේදී පෙනහල්ලට අමතරව මුළු සම්පූර්ණ මේ ශරීරයටම මේක බලපානවා. බලපාලා සම්පූර්ණ ශරීර පද්ධතියෙන් බලපාලා අපි ඉංග්‍රීසියෙන් කියන හයිපොක්සියා කියන තත්ත්වයක් එනවා. ඒ කියන්නේ හයිපොක්සියා කියන්නේ සෛල මට්ටමේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම. ඒක නිසා තමයි සමහර රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතුව ඔහුගේ දිනයක දැන් දින ගානකට පෙර සඳහන් මේ අපේ දකුණු පළාත් සිදුවීමක් වුණා. ඔහුගේ PCR පරීක්ෂණේ ඇවිල්ලා
පෑයි ඔහු ත්‍රීරෝද රත රියදුරෙක් ඔහු කලන්දාල වැටලා මිය ගියා කියලා පුතක් ඇති වුණා. ඉතින් එහෙම භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙන මේක අර පෙනහල්ලට ඒ බලපෑම ඇති කරන වගේම හදවතට වග්ගඩු වලට ඊට පස්සේ මේ ඒ කියන්නේ අපේ සියලුම ශරීරයේ සෛල වලට බලපෑම ඇති කරනවා. ඒකත් තමයි අර සයිටෝකයින් ස්ටෝම් කියන තත්ත්වයට පසු කාලේ යන්න පුළුවන්. ඒ නිසා මුළු ඒ කියන්නේ කේශනාලිකා වලටත් මේකෙන් බලපෑමක් ඇති කරන නිසා ඒක හරහා සමස්ත පද්ධතියම බලපෑම ඇති කරනවා. අවසානයේ දැන් ඔබට දැනගන්න පුළුවන් වෙයි මේ ස්නායු වලට බලපානවා කියලා හඳුනනවා. ස්නායු වලට බලපෑම समस्त न्यूमोनिया विरा मैंने हे बहु रोगी अभी हंधुना तीन न्यूमोनिया की तत्ते तम ओके ए आर डी एस तत्ते अन्न पुल अंक हेम तत्ते तीन मे रोगे आलू एक मेक पिल नवस्वयागन दिग्न दिखट में आना किसी से बलापुर गेवर आप रेवनरी बहुम सार्थक බොහොම සාර්ථකව මඩ පවත්තන්න පුළුවන් වුණා මේ වැක්සිනේෂන් එක එකපැත්තකින් ක්‍රියාත්මක වුණා ඊට අමතරව රෝගීන් අපේ මිය යන ප්‍රතිශතය අඩු වුණා හැබැයි මෙතනදී මෙහෙම දෙයක් සඳහන් කරනවා අපි ප්‍රතිශතය අඩු වුණා කියලා සතුටු වෙන්න බෑ අද වෙනකොට මම හිතන්නේ රෝගීන් 687ක් විතර ප්‍රමාණයක් මම හිතන්නේ මිය ගිහිල්ලා තියෙනවා මේ මිය යන්නේ කාගේ හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒක නිසා අපිට සංඛ්‍යාත්මකව මේක බලලා වෙන රටක් එක්ක මේ සසඳලා සතුටු වෙන්න බෑ ඒ නිසා අපි එකතු වෙලා මේ රෝගීන් මිය යන ප්‍රමාණය අඩු කරන්න ඕනයි කියන එක තමයි අපේ අදිස්ථානය ප්‍රතිශතයක් වශයෙන් අඩුයි කියලා අපිට සතුටු වෙන්න බෑ නේද ඒ අතිශය වැදගත් කාරණාවක් අපත් විටින් විට මතක් කරන කාරණාවක් අපි වෛද්‍යතුමා කිව්වත් වගේ වෙන වෙන රටවල් එක්ක සසඳලා අපේ රටේ ජනගහනය මෙච්චරයි ඒ ජනගහනයෙන් මෙච්චර ප්‍රතිශතයක් දශම ගාණක් විතරයි කියන එක නෙමෙයි ඒ ගෙදරට ඒ දශම ගාණක් කියලා අපි හඳුන්වන කෙනා අය මහමෙරක් වටිනා සම්පතක් ඒ නිසා එය අපිට සුළුෙන් තකන්න බෑ. ඒ අතරේ දැන් ඔබ මේ එන්නත පිළිබඳව කතා කළ නිසා මම ඒ ගැනත් යම් දැනුමත් කිරීමක් අපේ ජනතාව වෙනුවෙන් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මෙහි තිබෙන වැදගත්කම දැන් අපි මේ පහුගිය දිනවල පුවත් වාර්තා තුල උපුටාගත් යම් යම් මේවත් තිබෙනවා. අපි ඉදිරිපත් කළ යම් යම් වාර්තා අනිවාර්යයෙන්ම මේ දෙවන එන්නත් මාත්‍රාව ලබාගත හැකි නම් ලබා දෙන ඕනම මොහොතක ඒ ලබා ගන්න ලබා නොගෙන ඉන්න එපා. එන්නත් කරණය තමයි ලෝකෙ මේ වෙන විට තිබෙන සාර්ථකම මැඩ පැවැත්වීම සඳහා පාලනය කර ගැනීම සඳහා තිබෙන ක්‍රමවේද මේ ගැන අපි පැහැදිලි කිරීමක් කරමු. ඇත්තටම පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඇත්තටම ලංකාවේ එන්නත හදන්න පුළුවන් වුණා නම් මේ වෙනකොට අපිට ඔක්කොටම එන්නත් ඉඳ ගන්න. අන්න ඒක අපි කතා කරන්නේ ලංකාවේ ඇත්තටම මේ වගේ තත්ත්වකදී අපි පරීක්ෂණ කළ අපේ විද්‍යාඥයෝ මේ පැත්ත දියුණු වෙන්න ඕන. දැන් අපිට පැහැදිලිම අපිට එන්නත ගැනීම ප්‍රශ්න ඇති වෙලා තියෙන අපිට ලංකාවේ හදාගන්න බැරි නිසා. ඒ නිසා අපි එතනට යන නිසා මේ වෙලාවේ එන්නත ඇත්තටම පිළිබඳ එන්නතෙන් කරන එක කාර්යයක්. එන්නතෙන් කරන්නේ රෝග වැළක්වීම කියන එක. ඒක රෝග වැළක්වීමද සමහර එන්නතවල 95%ක් වළක්වලා තියෙන සමහර එන්නතවල 60යි 90යි කියලා මේකත් පරීක්ෂණ වට්ටමේ තියෙන. හැබැයි කෙසේ හෝ අපිට පැහැදිලිවම දත් වලින් පේන මේ එන්නත නිසා අපේ රටේ කිසියම් ඒ කියන්නේ පාලනයකට නැතු වුණා. ඒක අපි පිළිගන්න ඕන. පළවෙනි එන්නත් මාත්‍රාව තුල විශාල ප්‍රමාණයක් එන්නත ගත. එතකොට ඒකෙන් ඒ දේ කරගෙන යනවා. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ අපිට ඒ වේගෙන් ඒක කරගන්න මදි. ඒ වෙනකන් අපි ආරක්ෂා වෙන්න ඕන. එක එකක්. දැන් මෙතනදී දෙවෙනි එක රෝගේ හැදිලා මම හිතන්නේ දැන් 10000ක විතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලැබන රෝගී. මම දත්ත එච්චර මේ වැළුවේ නැහැ මොත මට ඒක 10000 ආසන්න ප්‍රමාණය මේ දින කීපයක් ගත්තා. එතකොට මෙන්න මේ රෝගීන්ට එන්නත දෙන්න බෑ. රෝග දැන් රෝගය වෙලා ඉන්න අයට එන්නත දෙන්න බෑ. ඔහුන්ට මොකක්ද තියෙන විසඳුම? ඔහුන්ට තියෙන්නේ දැනට අපේ විශේෂයෙන් බටේර වෛද්‍යවරුන්ට දැනට මේ ඒ කියන්නේ මේ සේවය කරන සියලුම විශේෂක් නැව ඉදරන්ට අපි අගය කරන්න ඕන. ඔහුන් දිවාරය කැප වෙලා ඔහුන් බේර ගන්න උත්සාහ කරනවා. ඔහුන් දන්න පිට රට ඒ කියන්නේ විදේශ රටවලින් එන දැනුම භාවිතා කරලා උත්සාහ කරනවා. හැබැයි විදේශ රටවලින් එන දැනුම කිව්වට මේ වෙනුවට ඒ රටවලටත් මේ රෝගීන් මිය යන එක වළක්වන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ එතන හිඩසක් තියෙනවා. ඒ නිසා තමයි අපි උත්සාහ කරේ මේ අපේ මේ රෝගීන්ට කොහොමද අපි ප්‍රතිකාර කරන්න කියලා. කරලා අපි කොහොමද ඔවුන්ගේ ජීවිත බේරගන්නේ කියලා. මේකේ තියෙන විශේෂම දේ තමයි මේක ලබා ගත්තයි දැන් මම හෝ අපේ කණ්ඩායම කියනවනේ මේක හැදුවා අපි හොඳයි කියලා එහෙම කියන තත්ත්වෙට අපි එන්නේ නැහැ මේක ඇත්තටම කියන්න ඕන ලබාගත් රෝගින් දැන් කවදාවත් බොරුවක් ගොඩක් කල් ගෙනියන්න බෑ ඒ කියන්නේ මට ඇවිල්ලා අද කියලා දැන් තව මාසෙකින් දෙහි මේ ප්‍රතිඵල නැත්තම් බොරුව ගෙනියන්න බෑ ඒ නිසා මිනිසුන් භාවිතා කළ සත්‍ය නම් මේක ඉදිරියට යාවේ ඒ නිසා දැනට භාවිතා කරාය කියනවා මාත්‍රා 3ක් 4ක් ගත්තට පස්සේ මේ තිබිච්ච අමාරු ඔක්කොම අඩු වෙලා හුස්ම ගන්න අමාරු අඩු වෙලා ෂණික වෙනසක් ආවා කියලා උන්ගේ වීඩියෝ විශාල ප්‍රමාණයක් තියෙන එක ලිඛිතව අරගෙන තියෙනවා. එතකොට ඔවුන් කියනවා මාත්‍රා 3ක් 4ක් ගත්තට පස්සේ මේක අඩු වෙලා තියෙනවා. ඒක තමයි සතුටුදායක. එතකොට අපි මේක ප්‍රචාරණයක් දැන් මාස 4ක් 5ක් වෙනවා මම හිතන්නේ කිසිම මාධ්‍යවල ප්‍රචාරයක් කරේ නැහැ. මේක මිනිසුන් අතරින් ගිහිල්ලා ඒ ගත්තායම තමයි නැවත කියන්නේ. ඔව් අපි එන්නත පිළිබඳව කතා කරලා ඒකම
ජනතාව මේගා ප්‍රයිමරි ඉන්ටේක් මේ ආහාර මේ අතිරේකය තුලින් පෙනහල්ලට ලබා දෙන සහයෝගය හොඳින් පවත්වා ගැනීම සඳහා ලබා දෙන සහයෝගය පිළිබඳව දැන් ඔබ මේ ප්‍රතිඵල තියනවා කියපු නිසා මොන විදිහටද මේ පිළිබඳ පරීක්ෂණ කළේ කියන එකත් වැදගත් වෙනවා ඒ ලැබිච්ච ප්‍රතිඵලය මොන වගේද කියන එක බොහොම හොඳයි ආයෙත් අපි දැන් මේක හදලා ඉවරලා අපිට නැවත ආවා අපි ඇත්තන සෞඛ්‍ය අමාත්‍යාංශයේ එල් නෙදාරින් අමුණාට පස්සේ ඔවුන් කිව්වා මේක අනිවාර්යෙන් ඒ කියන්නේ බෙහෙතක් විදිහට රෙජිස්ටර් කරාට පස්සේ තමයි අපිට දෙන්න පුළුවන් රෝගීන්ට. ඒකනේ අපේ ක්‍රම. එතකොට බෙහෙතක් විදිහට රෙජිස්ටර් කරන්න යනවා මාස ගණනාවක්. එතකොට අපි ඒ පැත්තට දැන් පටන්ගෙන ඔය ITI reports ඒ වගේ ඒවා ඒ කියන්නේ තව කොළඹ විශ්වවිද්‍යාල වෙනම කරනවා සෛලල ඒ කියන්නේ සෛල මට්ටමේ පරීක්ෂණ කරනවා ඒ මට්ටමේ ඊට පස්සේ මේවල තියෙන ඖෂධ ගැන ඒවා කරන අතරතුරේ අපි නිහඬව කරගෙන ගියා අපි හිතුවෙත් නෑ මේ වගේ දරුණු තත්යක් එයි කියලා. ඊට පස්සේ මේක එක්තරා වෙලාවක ඒ කියන්නේ දරුණු තත්යක් එන වෙලාව ඇතැයි මේ වගේ එකක් තියන්න අපිට නිකන් එන්න බැහැ කියලා. ඒ නිසා තමයි අපි ආහාරයක් ලෙස ගියේ. මොකද මේක නීතිමය රාමුවක් තුල යන්න ඕන. ඒ නිසා ඒක හරහා ගෙයලා ජනවාරි මාසෙින් දැම්ම රෝගීන් මේක ගන්න. මොකද ආහාරයක් ගන්න මිනිස්සුන්ට බැහැයි අපිට කියන්නේ. ඒ ගත්ත රෝගීන් තමයි අපේ සමහර විට මේ මාධ්‍ය තුලින් ඇත්තම අපි එළි දැක්ව නැ මේ සිද්ධිත් එක්ක එළි දැක්වා වීඩියෝ බලන්න පුළුවන් ඔවුන් කියන්නේ. ඒ කියන්නේ අපි මේ මුදල් දීලා ප්‍රචාරය කරන එක නෙමෙයි. අපි වෛද්‍යවරු මේ පිළිගත් වෛද්‍යවරු. ඒ නිසා ඔවුන් තමයි කියන්නේ මෙන්න මේ රෝගයක් තමයි. එතකොට දැන් මේ වෙනුවට පැතිරිලා විශාල වශයෙන් මිනිසුන් මේක හොයනවා. ඉතින් මෙතන අර වෙළඳ ප්‍රචාරයක් ගැනීමවත් මේ එහෙම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. වෛද්‍යතුමනි දැන් දැන් අපි ඇවිත් ඉන්න තැන මේ සාකච්ඡාවේ මෙච්චර වෙලා අපි මේ පිළිබඳව මේ මොකද්ද මෙගා ප්‍රයිමරි ඉන්ටේක් කියන්නේ වැදගත්කම මොකද්ද ඉන් සිද්ධ වෙන්නේ මොනවද මේ අදි බොහෝ දේවල් අපි කතා කරා. කලිනුත් මම ඔබෙන් මේ ගැන විමසුව අතරමැදදී අප කොහොමද ලබා ගන්නෙ කොහෙන්ද ලබා ගන්න පුළුවන් කියන එක පිළිබඳව. දැන් මම රජයේ දැනටත් වෛද්‍යවරයෙක්. ඒතර රජයේ වෛද්‍යවරයෙක් නිසා මම මේක විද්‍යාව තමයි කතා කරන්න පුළුවන්. ඒතර මේක ඇත්තටම මෙහි ඇත්තටම වෛද්‍යවරයෙක් නිසා අපිට ඖෂධයක් හෝ ආහාරයක් මේ අපි මේ මේ ප්‍රොමෝට් කරන්න බෑ. එතකොට මම විද්‍යාව තමයි සත්‍යසංගන. ඒ නිසා මේ වෙනුවට ක්‍රමවේදයක් ඇත්තටම දකුණු ඒ කියන්නේ ලකින් ඇත්තටම ව්‍යාපාර ප්‍රජාව මේකට මුදල් දැම්මේ සල්ලි ආපහු බලාගෙන නෙමෙයි. ඔවුන් එකතු වෙලා ජාතික ක්‍රියාවක් නිසා ඔවුන් එකතු වෙලා විශාල වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒතර ඔය නම සඳහන් කරන්නත් මට ඇත්තටම බෑ. ඒ කියන්නේ එතකොට විද්‍යාව කියත හැකි ඔවුන් එකතු වෙලා මේ වෙනුවට වැඩපිළිවෙලක් හදලා ඒ කියන්නේ විශාල ප්‍රමාණයෙන් මේක බෙදා හරිනවා. ඉතින් මම ඒ කියන්නේ මගේ වෛද්‍ය වෘත්තිය තුළ ඒ කියන්නේ මම කිසියම් ප්‍රතිපත්තියක් මත හිටියේ ඒක මත මම කාටවත් තාම එකක්වත් මේක විකුණලා නැහැ. ඒතර හොටවන විකුණලා නැහැ. පුළුවන් තරම් අපි ඒ කියන්නේ විශාල ස්ථාන ප්‍රමාණයකට මේ වෙනුවට ඔබට ඒ කියන්නේ නම් සඳහන් කරන්න පුළුවන් විශාල ස්ථාන ප්‍රමාණයකට අපි මේක පසුගිය කාලවල එන ප්‍රශ්නත් එක්ක දුන්නා. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් වල බලන්න පුළුවන්. ඒතර එහෙම දීලා තමයි මේක වළක්වා ගත්තේ. ඒතකොට අර ව්‍යාපාරික පැත්ත කරන වෙන කොටසක් ඉන්නවා. ඒතර මම කරන්නේ විද්‍යාව පැත්ත තමයි. තෝ තමයි මේ මේ පිළිබඳව තියෙන පුවත් වාර්තාවෙත් මා දැක්ක එවැනි MM ස්ථාන පිළිබඳවත් සඳහන් කළා තියෙනවා මේ අපේ රජයේ මාධ්‍ය ආයතන කීපයක මේ ආදිවාසීන් ගත්තාම ඒ සේවය කරන අයට ප්‍රධාන වන්දනාගාරයක 400ක් වගේ කියන්නේ ඇත්තටම මේ රැල්ලගෙන මෙතනදි මම කියන්න ඕනේ මේ අපේ රටේ මිනිස්සු මේ සිංහල දෙමළ මුස්ලිම් මේ හැමෝම පිට රට උනත් අපේ මිනිස්සු තමයි මේ හොඳයි අපිට මේක මේක ඔබතුමා පැහැදිලි කරන්න මේ පිළිබඳව වෙබ් අඩවිය සඳහන් කරන්න එතකොට අපිට මේ ගැන තොරතුරු ජනතාවට ලබා ගන්න පුළුවන් වැඩිදුරතුරතුරු megacaring.com 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 caring.com megacaring.com කියන වෙබ් අඩවිය ඔස්සේ එතනදී අපිට පුළුවන් නේ කොහෙන්ද ගන්න පුළුවන් මේ ආදී සියලු තොරතුරු ලබා ගන්න මොකද ජනතාවට මේ 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 පැහැදිලි කිරීම අපි කරාට පස්සේ ඕන කෙනෙක් උත්සුක වෙනවා තමන් මේ තත්ත්වයට පත් නොවි ඉන්න වග බලා ගන්න එවෙනුවෙන් කළ හැකි යමක් තිබෙනවා නම් කරන්න එහෙම කෙනෙකුට මේ ඊටාම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අපි මේ සාකච්ඡාව අවසානයේට එන්න ඕනේ අපේ දොස්තර මහතුරු කණ්ඩායමක් එකතු වෙලා හෙළ උසු කරලක් නිෂ්පාදනය කරා කියලා පත්තර වාර්තාවක පළවීමත් එක්ක යම් යම් මාධ්‍ය තුල මේ පිළිබඳව කතා කිරීමත් එක්ක අපිත් අවධානය යොමු වුණ ඇස ගැටුණ මේ පිළිබඳව ඒ නිසාම අපි සම්බන්ධ කරගත්තේ අද දවසේ පිළිසඳරට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඒ නිෂ්පාදනය කරපු වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා ඔහු එක්ක මෙපමණ වේලාවක් අපි මේ මේගා ප්‍රයිමරි ඉන්ටේක් කියන ආහාරමය අතිරේකය පිළිබඳව දැනුම්මත් වීමක් වගේම කොවිඩ් තත්ත්වය පිළිබඳ දැනුම්මත් වීමකුත් වුණා අවසාන වශයෙන් වෛද්‍යවරයෙක් විදිහට මේ රටේ ඔබට මේ මේ සමුගන්න මොහොතේ ජනතාවට මේ තත්ත්වය පිළිබඳව දෙන්න තියෙන පණිවිඩය මොකක්ද කොවිඩ් හැමෝ අපේ හැසිරීම පිළිබඳව මම වෛද්‍යවරයෙක් නිසා අවුරුදු 12කට වඩා මේ මිනිසුන් මියන මිනිසුන් එක්ක වැඩ කරේ. හරි සංවේදී. මගේ අත් දෙකෙන් ඒ කියන්නේ මිනිසුන් බොහෝ ප්‍රමාණයක් සුව වෙලා තියෙනවා දැටි සත්කාරයක. ඒක දන්න හොඟක් අය.
එතකොට මට මේ සහ අපේ වෛද්‍ය කණ්ඩායම සහ සියලුම ලංකාවේ වෛද්‍යරොන්ට රෝගියෙක් මියන බලන් ඉන්න බෑ. අපි මේ එලියට දාන්නේ ඒව හදවතක් තියෙන මිනිස්සු. එතකොට මම විතරක් නෙවෙයි සියලුම ලංකාවේ බටහිර වෛද්‍යරුන් හේවා දේශීය වෛද්‍යරුන් හේවා සියලුම දෙනාම උත්සාහ කරන්නේ රෝගීන් බේරගන්න. හැබැයි ඒ බේරගන්න අවශ්‍යයි ඖෂධයක් නෑ බේරගන්න. එතකොට එතනදී අපි මොකක් හරි කරන්න ඕන. එනිසා මේ අපේ රටේ මිය යන රෝගීන් ප්‍රමාණය අඩු කිරීම තමයි එකම අරමුණ. එනිසා මේ නිකන් අර මේ හැදෙන්න ඉස්සලා ගන්න කියලා සල්ලි හොයන එකක් නෙමෙයි. ඒක නිසා මිය යන රෝගීන් ප්‍රමාණය අඩු කිරීම තමයි එකම අරමුණ. එනිසා අපිට පුළුවන් මේක 10%කින් මිය යන රෝගීන් අඩු කරන්න සංඛ්‍යාත්මක ඒත් අපි දිනු. එනිසා අපි එකතු වෙමු එකතු වෙලා අපේ මිය යන රෝගීන් ප්‍රමාණය අඩු කරලා හතරෙන් රැල්ලක් ලංකාවේ නැති වෙන මට්ටමට පත් කරමුයි කියන एक पत्करमु एक सांधा आपी सीलु वाद बेद दुर्रला सीलु मदेना एकतु एला एक ने सीलु मदेना एकतु एला में कट आपी एकतु एमु ही केला मगे क्रिया वितरान में सीलु मक्रिया आट एकतु एला में वेला आपे पोदु सातुरा कोविड एनिसा कोविड विनाश करान आपी एकतु एमु वाद बेद आपी दाकनो में मुहते वाद बेद तेन ओब दाकिनो ने एक ने एवन में අපි පක්ෂ විපක්ෂ වෙන එක තමයි. ඒ වගේම ජනතාව තුලත් යම් පෙළඹීමක් දැන් නැවත අප මේ තත්වෙන් ගොඩා යුතුයි අප ප්‍රවේශම් විය යුතුයි සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපැදිය යුතුයි කියන තැනට ජනතාවගේ යොමු වීමේ නැඹුරුවක් යලි දක්කිට ලැබෙනවා. ඊටාම සතුටට කාරණාවක් අපෙන් ගිලිහුණා නම් යම් මොහොතක නැවත අල්ල ගන්නත්පත් කර ගන්නටත් ශ්‍රී ලාංකිකයෝ විදියට අපට පුළුවන් අපි එවන් අභිමානවත් ජාතියක්. මේ පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන ජනතාවට අපේ ගෞරවයේ ස්තුති පිරිනමෙන් ඔබතුමාටත් සිතුවන්ත බිමින් සමු දෙනවා. ඔබ මෙය කරන්නේ ජනතාවගේ ජීවිත බේර නොබැතුළු කණ්ඩායම් ඔබේ නිරෝගී සුවයත් අපි ඉහලින්ම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ඔබතුමාට යලි දවසක මුණ ගැසෙමු වෛද්‍යතුමනි. යලි අපි මුණ ගැසෙනවා හෙට උදෑසනෙත් එක්ක ඔබට සුබදායි බෙන්ම සුවදායි දවසක්ම වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.